අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිටම කියන සියත රාත්‍රී පත්‍රිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කොළඹ කුණු කන්දක් ගිනි ගනි පැය කිහිපයක් තුල ගින්න පාලනය කරයි විදේශ අධ්‍යාපනයට යන ශ්‍රී ලාංකික දරුවන් පිළිබඳව දෙමාපියන් සහ බලධාරීන් දැනුවත්ද තුන්ට ඇමති බන්දුලගෙන් කමිටුවක් නිලාන් SB ලක්ෂ්මන් සහ විජිත් එරෙහිව විනය පියවර ගැනීමට නිදහස් පක්ෂ විනය කමිටුව රැස්වේ චෝදනා එල්ල වූ කිසිවෙකු නොපැමිණේ ගොවි සංවිධාන වලින් රජයට දැනුම් දීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ ග්‍රෑන්ඩ් පාස් මාතම්පිටිය කසල කන්දේ හටගත් ගින්න මේවන විට බැට පවත්වා තිබෙනවා පවතින උෂ්ණාතික කාලගුණයේ හේතුවෙන් කොළඹ ග්‍රෑන්ඩ් පාස් මාතම්පිටිය කසල කන්දේ අද පස්වරුවේ ගින්නක් හටගත්තා ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ සේවා රථ පහක් යොදාගෙන තිබෙන අතර මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙන බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. අද විතරක් අප ගන්න මේ ඊයේ තිබ්බා ඔක. පෙරේදා තිබ්බා. මේ කර්මේ පෑවිල්ලත් එක්ක තමයි ඔය ගින්න ඇති වෙලා තියෙන්නේ. ඔය ගිනි නිවීමේ රථ පහක් මේ වෙනකොට එතන වැඩ කරනවා. නිලධාරි 15 දෙනෙක් විතර ඉන්නවා එතන යොමු කරලා. දැන්ට ගින්න පාලනය කරලා තියෙන්නේ. විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන් හදිසි අනතුරු වලින් ජීවිතක්ෂයටපත් වූ පුවත් රසක් පසුගිය දින කිහිපය තුළදීම වාර්තා වුණා. එවැනි තවත් සිදුවීමක් අද අපට වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයේ. ඒ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි සජිත් මදුචාන් කුලතුංග නැමැති සිසුවෙකු ජීවිතක්ෂයටපත් වීමේ පුවතයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට පිටත්ව යන සිසු සිසුවියන් සංඛ්‍යාව වසරකට 20,000කට ආසන්නයි. එලෙස විදෙස් රටවල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට පිටත්ව යන සිසු සිසුවියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරා විදෙස්ගත වන සිසු සිසුවියන් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනයක් හෝ බලධාරීන් එක් නොමැති වීම මත බව මේ වන විට පැහැදිලි වී අවසන්. මෙයට ආසන්නතම සිදුවීම වන්නේ අසර්බයිජානයේ වෙස්ටර්න් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියන් තිදෙනෙක් ඔවුන් පදිංචිව සිටි මහල් නිවාසය ඇති වූ ගින්නකින් ජීවිතක්ෂයටපත් වූ පුවතයි. එමෙන්ම අබුඩාබි සහ ඉතාලිය ඇතුළු රටවල අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන්ද හදිසි ඇති වූ අසනීප තත්වයන් සහ අනතුරු වලින් ජීවිතක්ෂයටපත් වුණේ රටේ ප්‍රධාන මාතෘකා අතරට එම කරුණුද එක් කරමින්. මෙලෙස අනතුරු රැසකින් ජීවිත අහිමිවීම වාර්තා වන පසුබිමක තවත් සිදුවීමක් අද අපට වාර්තා වුණා. ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටි දොඩංගස්ලන්ද කඳුපලාත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සජිත් මදුෂාන් කුලතුංග සිසුපා ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ සජිත් මදුෂාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව බලාපිටත්ව ගොස් තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 11 වනදායි. සජිත් මදුෂාන් දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි. මීට දින දෙකකට ඉහතදී සජිත් මදුෂාන් සිසුවාගේ මිතුරෙක් විසින් ඔහුගේ සුවදුක් විමසා බැලීමට ඔහු නවාතැන්ගෙන සිටි කාමරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ඇද වැටි සිටින අයුරු දැක තිබෙන බවයි පවුලේ ඥාතීන් වෙත මිතුරා ප්‍රකාශ කර ඇත්තේ. විශේෂයෙන්ම වර්තමාන රජය තුලින් අපි ඉල්ලීමක් කරන්නේ මේ සඳහා මේ දේහය අපට ඉක්මනින් ලංකාවට ගෙනත් දීමත් ඒ වගේම මේ වෙන විට අපි මේ පුතණුවන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කිරීම සඳහා ඉඩකඩම් සහ සියලු දේවල් අපි උකස් කර තමයි ඇත්තටම පිටත් කරේ. නමුත් මේ සිදුවීමත් එක්ක අපි කබලෙන් ලිපට වැටලා තිබෙනවා. මේ දේහය ගැනීම තුල වුණත් යම්කිසි මුදල් අවස්ථාවක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි රජයක් වශයෙන් ගරු විදේශ අමාත්‍ය ගරු ලේකම්තුමා අද උදෑසන අපි හමු වුණා. එතුමා අපිට සඳහන් කරා අපිට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඒ මරණය ස්වභාවික මරණයක්ද එහෙම නැත්නම් ගින්නකින්ද එහෙම නැත්නම් ඒ සිදුවීම පිළිබඳ අපිට තව සත්‍ය තොරතුරක් ලැබිලා නැහැ. අපි කිසිම ලෙඩ රෝගයක් තිබුණේ නැහැ මේ පුතණුවන්ට. මෙලෙස දිනෙන් දින සිය ජීවිතෙන් වන්දි ගෙවන අපේ අනාගත පරපුර බේරා ගැනීමට වත්මන් රජයේද අවධානය දැඩි ලෙස යොමු විය යුතු කාලය එළඹ ඇති බව සිහිපත් කළ යුතුමයි. මෙලෙස විදෙස් අධ්‍යාපනය සඳහා රටින් පිටව යන සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම එම ආයතන පිළිබඳව නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රමවේදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. ඉදිරි කාල පරිච්ඡේදය තුලදී අධ්‍යාපනයේ සඳහා ශිෂ්‍යයන් පිටත් කර යවන ආයතන වල පාලනය අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික
වැඩසටහනක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළේ ඒ සඳහා නියාමන පිළිවෙතක් සකස් කර මේ යන ක්‍රමයට අපේ රට ඇතුළෙම විසඳුමක් ලබා ගන්න ඕනේ මේක ජාතික ප්‍රශ්නයක් කෙසේ වෙතත් විදේශ අධ්‍යාපනය සඳහා පිටත් ව යන සිසු සිසුවියන්ගේ ජීවිත ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතු බව මෙවැනි සිදුවීම් හරහා සමාජයට ගෙන එන පණිවිඩයක් බවට පත්ව තිබෙනවා චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් තම විදේශ ගමන් බිමම් සීමා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙම රෝගය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ වෛරසය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේද ආසියානු රටවලට අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති බවයි. එසේම වර්තමාන තත්ත්වයේ අනුව ශ්‍රී ලාංකිකයින්ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙම රෝගී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බවයි අදාළ නිවේදනය තුළින් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. එසේම මෙම වෛරස් රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකික වැසියන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හෝ කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවිසීම අවම කිරීම සුදුසු බවයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීම සහ ගමන් බිමන් යාම අවම කිරීම තුළින් මෙම රෝගය පැතිර යාම පාලනය කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ශේෂ්ත්‍ර කිහිපයක ද්විපාක්ෂික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය කලාප පිළිබඳව දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවල් මහතා පෙන්වා දී තිබෙනවා. සෙසු කලාපීය රාජ්‍යන්ත නිරීක්ෂකින් ලෙස මෙම ක්‍රියාදාමයේ හවුල් කරගත යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ. රහසේ තොරතුරු එක් රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බවද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සඳහන් කර තිබෙනවා. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මෙරට ජනතාව අප්‍රසාදයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මේ රටට ආදරේ තියෙන අනිත් ඕන පක්ෂයක් එක්ක අපි කසාදේ තව දික් කරගන්න ලෑස්ති. හැබැයි අපි කියපු දේ ඇහුවේ නැහැ. ඒ අය හිතුවා ජනතාව මීට වැඩිය සුරංගනා ලෝකවලට ගෙනියනවා කියලා තමයි පහුගිය ජනාධිපති මැතිවරණේ මවාපෑවේ. දැන් අඩු ගානේ දරුවන්ට දීපු ඇඳුම් සූට් එකේ මුදලිනුත් භාගයකට අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවෙන් අනෙකුත් සහනාධාර දැන් දිගටම කපාගෙන යනවා. අපේ මේ බඩදරු අම්බලාට දුන්න පෝෂණ මල්ල රුපියල් 20,000ක පෝෂණ මල්ල දුන්න පහුගිය මාස දෙකේම හම්බ වෙලා නැහැ. කොහොම වෙතත් ගොවි ජනතාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අතිරේක භූගෝලට පොහොර වල ලොකු හිගයක් තියෙනවා. හැබැයි රජයට දැන් මාස දෙකක් ගත වුණා, තාම කිසිදු වැඩපිළිවෙලක් නැහැ ගොවින්ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න. ගෝඨාභය මහත්තයාගේ මැතිවරණයට කෝටි ගණන් වලින් වියදම් කරපු අයට සියලු දෙනාටම කියන්නේ ඒ වියදම් කෙරුවා වගේම එතුමා අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ රටේ ජනතාවගේ පොහොර ටික සපයලා දෙන්න කියලා. අපි මේ සින්නක්කර විකුණපු පෝට් සිටි එක 99 අවුරුද්දේ බද්දට ගත්තාම කිව්වා අපි රට විකුණනවා කියලා කිව්වා. හම්බන්තොට වරාය චීනුන්ට ලියලා දීලා තිබිච්ච එක බද්දට දුන්නාම කිව්වා මේක වික්කයි කියලා. හැබැයි දැන් හැමෝටම සනීපයි. ජනතාව කියන්නේ හොඳට තිබිච්ච රටක් අපිට වෙච්ච දෙයක් කියලා ඉන්නේ. අර
ගමේ කතාවක් තියෙනවනේ කුඹලා මාළු කෑවනම් බලලෝ ඥාව් ඥාව් කියපන් කියලා. ඉතින් ඒ වගේ තමයි රටේ ජනතාවට අද සිද්ධ වෙලා තියෙන්නේ. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් එළවෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල සන්ධානයට තුලින් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට හැකිවන බව රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. නාවලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව සඳහන් කළා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානය නියත වශයෙන්ම තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නවා. ඊට පළවෙනි හේතුව තමයි වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරලා පසු එතුමා රටේ ගෙනියන වැඩපිළිවෙල. රටේ ජනතාවගේ ලොකු ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. එතුමාට ඡන්දෙ නොදීපු අයද පෙළ ගැහිලා ඉන්න එතුමාට ඡන්දෙ දෙන්න. දෙවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂය තුල දෙන අර්බුදය. අද එක්සත් ජාතික පක්ෂය තුනකට කැඩිලා. කරූපිල, සජිත් පිල සහ රනිල් පිල. තුන්වෙනි කාරණය තමයි රංජන් රාමනායකගේ හඩපටේ. මෙහෙ පහත් ක්‍රියාපිළිවෙතත් එක්ක යහපාලන එපා වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේ සියල්ල සැලකිලට ගත්තාම රටේ මිනිසුන් නියත වශයෙන්ම කොටාබේ රාජපක්ෂ මැතිතුමාට තුනෙන් දෙක බහුතරයක් ලබා දෙනවා. අපි මැතිවරණයේ පොරොන්දුනා වතු කරේ ජනතාවට දිනක වැටුපුරු පියල් 1000ක් දෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ අපට ඡන්දෙ දුන්නේ නැහැ. 180ක් ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් වගකීතු ආණ්ඩුවක් හැටියට අපි මේක ඉෂ්ට කරා. මාර්තු පළවෙනිදා ඉඳලා අපි රුපියල් 1000 පඩිය දෙනවා. අපි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජනතාවට හරි වැඩපිළික් හදලා ආයෙත් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට එරෙහිව පරීක්ෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අභිවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසායන මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ පරීක්ෂණය සඳහා අද දිනේ පෙනී සිටින ලෙස පසුකීදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේ දීතිරණේ කරුණා. කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරුන් අද දිනේ විනය කමිටුව හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් නියෝජනය කරමින් ඔවුන්ගේ නීතිඥවරුන් කමිටුව හමුවේ පෙනී සිටියා. විනය කමිටුව මගින් ලබා දෙනු ලබන නිර්දේශ අනුව අවසන් තීරණය මීළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේදී ගැනීමට නියමිතයි. ඒ ප්‍රතික්ෂේප කිරීමට අදාළ කිසිම නියෝගයක් අප වෙත බාර දීලා ලබා දීලා නැහැ. ඒ වගේම විත්තිකාර පාර්ශවය වෙනුවෙන් තවදුරටත් විරෝධතාවයක් වශයෙන් අප ඉදිරිපත් කරලා සිටියා. මෙම චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ ආකාරයට පවරව පවත්වාගෙන යන්න බැහැයි කියලා. කෙසේ නමුත් ලිඛිතව හේතු දැක්වීමකින් තොරව අද දිනේ විමර්ශනයේ පැවැත්වීම සඳහා ගන්නා ලද උත්සාහයට අප විරෝධය දැක්වුවා. ඒ අනුව විමර්ශනයේ සඳහා නැවත දිනයක් ලබා දුන්නා. පෙබරවාරි මාසයේ 8 වෙනි දින විමර්ශනයේ වැඩිදුරටත් ආරම්භ කරනවා මූලික විරෝධතාවය සම්බන්ධයෙන් හේතු දැක්වීමෙන් පසුව කියලා. අද දිනේ මේ විනය පරීක්ෂණ මණ්ඩලය අවසන් කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අවස්ථා ගණනාවකදී වගේ පුරසාරම් කතා අපිට අහන්න ලැබුණා ජනමාධ්‍ය ඔස්සේ. නමුත් නීතිය ක්‍රියාදාමයේ අනුගමනය කරන්නේ නැතුව ඔවුන්ට කිසිම හැකියාවක් නැහැ. අපි දැඩිව විශ්වාස කරනවා මේ විනය ක්‍රියාමාර්ගය ඔවුන්ට පවරලා තියෙන ආකාරයට පවරව පවත්වාගෙන යන්න බැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙය අපේ වාසියට ලැබිය යුතුයි. එහෙම නොවුනත් අප ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්නත් සූදානම්. විධිමත් චෝදනා පත්‍රයක් ලබා දීලා තිනවා. ඒකයි ඔවුන් ඇවිල්ලා විරෝධතාවයෙන් දක්වන්නේ. ඒ විධිමත් චෝදනා පත්‍රය අනුව අපි පරීක්ෂණයේ දිදීරට කරගෙන යනවා. අද පරීක්ෂණයේ ආරම්භ වීමක් වුණා. ඒ අනුව ඉදිරියට ඉදිරි කටයුතු සිදු කරනවා. ඒ කරුණු දැක්වීම පිළිබඳ වැඩිදුර විභාගය පෙබරවාරි 7 වෙනිදාට කල් දීලා තිනවා. විනය කටයුතු කඩකලා තිනවා. ඕනෑම කෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීම සිදු කරන්න පුළුවන්. මේ අතර මේ සම්බන්ධයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට අපේ පක්ෂය ඉතාමත්ම සක්‍රීයව මෑත කාලේ නොවිරු ආකාරයෙන් පක්ෂයේ විනය පිහිටුවීමෙහිලා විනය කමිටුව කටයුතු කිරීම අගය කර යුතු කාරණාවක්. මොකද පක්ෂයේ විනය පසුගිය මැතිවරණ ක්‍රියාවලියේදී පක්ෂයේ ප්‍රතිපත්තිය, පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරපු සියලුම දෙනාට ඒ අයට සාක්කි විමසලා ඒ අයට පිළිතුරු ලබා දෙන්න අවස්ථාව ලබා දීලා ඉතාමත් පාරදෘශ්‍යභාවයකින් මේ විනය කමිටුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසා, ලක්ෂ්මන් යාපා මැතිතුමා ඇතුළු ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව තිබෙන විනය කමිටු පරීක්ෂණ මේ වෙනට අවසානය දක්වා ගමන් කරනවා. අද දිනේදී ඒ කටයුතු හමාරවේ. ඊට පස්සේ තීරණය පක්ෂයේ මධ්‍යම කාර සභාවට දේශපාල මණ්ඩලයට ඉදිරිපත් කරයි. ඊට පස්සේ ප්‍රකාශයට පත්වේ කියලා මම හිතනවා.
ඉදිරි මහමැතිවරණයට නව සන්ධානයක් යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අපි ලබන සතියේ ඉඳන්ම විශේෂයෙන්ම අපේ ආසන මට්ටමේ ඉන්න ආසන සංවිධායකවරුන් දැනුවත් කරලා, රට පුරා ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරුන් අපේක්ෂකවරුන් දැනුවත් කරලා, අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ඕන පසුබිම අපි සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සියල්ලම මේ සන්ධානයට එකතු වෙනවා. ඒකින්ද එක්සත් ජාතික පක්ෂයේ කාවත් අපි අයින් කරන්නවත්, එහෙම නැත්නම් කාවත් අතහැරලා දමන්නත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශ්වාසය තියනවා තවමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ යථාර්ථය අවබෝධ කරගෙන එතුමා මේ කටයුත්තට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න එකමුතු වෙයි කියන එක. එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනවා. නවක වදේ හේතුවෙන් පීඩාවට පත් වූ විශ්වවිද්‍යාල සිසුන්ට සහන සැලසීමේ කමිටුවක් පිහිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත විෂය පාර අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එය අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සහ විද්‍යාපීඨ තුල නවක වදේ කරන කොටගෙන මේ වන විට සමහර ශිෂ්‍යයන් සිවිදීවෙන් අසාගෙන තිබෙනවා. හානියට පත් වෙන ශිෂ්‍යයන් රෝගතුර වෙලා රෝහල් ගත වෙලා තිබෙනවා. සමහර ශිෂ්‍යයන් ආබාධිතයන් බවට පත් වෙලා තියෙනවා. සමහර ශිෂ්‍යයන් ඉතිං ආයුබෝවන් කියලා උසස් අධ්‍යාපනයට සදහටම සමු දීලා තියෙනවා. මම නවකවද වින්දිතයන්ට සහන සැලසීමේ කමිටුවක් ලබන සතිය තුලදී පත් කරලා, ඒ සහන සැලසීමේ කමිටුව විසින් නවකවදයේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරියනම් ඒ අතරින්ට හේතු භූත වෙච්ච කරුණු පිළිබඳ අපක්ෂපාතී සාධාරණ විනිවිද පේන පරීක්ෂණයක් කරලා නිර්දේශය තුලත් වාර්තාවක් මට දින 90ක් තුලදී සපයන්ට කියලා. උපන් බිමට සාප කරන දරුවෝ රටේ ඉන්නවා. මේක සාපලත් දේශය බවට පත් වෙලා තියෙන අසාධාරණයට, අයුක්තියට, පීඩණයට, හිංසනයට ලක් වෙච්ච ඕනෑම දරුවෙකුට මේ කමිටුව ඉදිරියට යන්න පුළුවන්. පොලිස් නිලධාරීන් දේශපාලන ග්‍රහණයෙන් මුදවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ අද පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොලිස් නිලධාරීන් දේශපාලන ග්‍රහණයෙන් මුදවා ගැනීමට අවශ්‍ය මේ වනක සජ්ජාතිපක්ෂයේ දැඩි නායකත්ව අර්බුදයක් තියෙනවා. මේ මැතිවරණ කොයි ආකාරයෙන් බලපායිද? සජ්ජාතිපක්ෂයේ අර්බුදය කොතරම් තිබුණත් මට කිසි කාරණාවක් නැහැ. ඒක අර්බුදය කියන තරමට අපිට ඕනේ. අපි හොඳට ජනතාවගේ අවස්ථාවන් ඉෂ්ට කරවන්න කිසිම අභියෝගයක් නැහැ. යමක් කරන්නේ තාමත්ම විශ්ලි වංශව අඩිමින් මේවා කරන්න බෑනු. සියලු තොරතුරු කියලා සාක්ෂි සටහන් කරගෙන විධිමත්ව දැන් පොලිසිය ඒක සඳහා කරගෙන යනවා. එහෙම මේ පෞගිය අර අත්දැකීම් අනුව කෙරෙන්නේ නැහැ. අම්පාලේ නම් කරපු දෙයක් තිබුණානේ. කරු සැදුවා. එහෙම කෙරෙන්නේ නැහැ. මේ පැමිණිල්ල හරියට විභාග වෙනවා. විභාගයෙන් පස්සේ ඉතිරි ටික කරගෙන යනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වී මිලදී ගැනීමේ ක්‍රමවේදය වහා ගැසට් මගින් නීතිගත කළ යුතු බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඉල්ලීමක් කර සිටිනවා. දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළා. මේ කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොපිය. මේකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා නාඩු වීකිලෝ එකක් රුපියල් 52ටත්, සම්භවි කිලෝ එකක් රුපියල් 57ටත්, කීරි සම්භවි කිලෝ එකක් රුපියල් 63ටත් මිලදී ගන්න බවට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් ගොයම් කපන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ ගොවියගේ ගොයම් මේ වී කරල් වී මේ වෙනකොට
කපන්න පටන් ගන්න තියෙනවා රුපියල් 40 ගණන් වලට දැන් ගොවියගේ වී ටික විකුණන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තාමත් රජයේ ගබඩා ක්‍රියාත්මක වෙලා නැහැ. රජයේ වී මිලදී කියනකට අදාළ මුදල් වින් කරලා නැහැ. අඩු ගානේ මේකට අදාළ මොකක්වත් හාහුවක්වත් නැහැ. හැබැයි දැන් 40 ගණන් වලට ගොවියගේ වී ගන්නකොට පාජි බෝගි කියා තාමත් රුපියල් 100 ගණන් වලට 98ට 99ට හාල් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ මිල ගණන් සටහන් කරලා තිබුණාට මේක නීතියක් බවට පත් වෙලා නැහැ. කරුණාකරලා මේක ගැසට් කරන්න ගැසට් කරලා මේක නීතියක් බවට පත් කරන්න. කොමඩ රජයක් වුවත් අධිකරණයට බලපෑම් කිරීම සුදුසු නොවන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සැබෑ ස්වරූපය අපි ඊයේ දැක්කා. හැබැයි දැන් ලස්සනයි. රංජන් රාමනායක මේ රටේ හැම කෙනෙකුටම අපහාස කරපු කෙනෙක්. හැබැයි මේක රංජන්ගේම account එකට දාලා ගිණුමට බැර කළා නිකන් ඉන්න බෑ. මේකට සියලුම දේවල් තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන අර රත්නපුර දිස්ත්‍රික්කයේ ආපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා. එතුමා මම අහගෙන කියනවා මේ තව තව අයගේ ඒවා එන්න තිනවලු මේ අපේ ආණ්ඩුවෙත් මේ තරුණ මන්ත්‍රීවරුන්ගේ. හංගන් ඉන්න එපා, ඉක්මනට එළියට දෙන්න. කියව කියව තැන් තැන් වල ඇවිදින්න එපා. කොයි රජේ වුණත් අධිකරණයට බලපෑම් කිරීම කිසිසේ සුදුසු නැහැ. අධිකරණයේ ස්වාධීනව තිබිය යුතුයි. ඒ නිසා බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ අපිට පේනවා කිසිසේත්ම පේන තෙක්මානක නායකයෙක් නැහැ. පක්ෂ නායකයා දුර්වල, සංවිධානයක් නැති වැඩපිළිවෙලක් ඇති නායකයෙක් කියන එක රට ඔප්පු කරලා ඉවරයි. UMP ර නායකයෙක් නැහැ. ඉතින් හරියට දැන් UMP ගාරෝ ඉන්නේ අර මේ නයාමරිච් අහිකුණ්ඩකයා ඉන්නවා වගේ. දැන් අපිට පේනවා සිරිකොත ඇතුලේ මහා දවන්ත සටන සජිත් පිල රනිල් පිල පාර්ලිමේන්තු මැතිවරණය එනකොට මේක මොන තත්ත්වයටපත් වුණත් වෙන්නේ අවසානයේදී එක්සත් ජාතික පක්ෂෙන් පාර්ලිමේන්තුවට ඔය 30 40ක් කොහොම හරි ගැට ගහන් එනවා මිසක් එක්සත් ජාතික පක්ෂෙන් නන්නත්තර වෙන රටේ ක්‍රියාදාමයේ වෙනස් කිරීමට ජනතාව ජාතික ජනබලවේගය සමග එක්විය යුතු බව ඌපලත් සභාව හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඒ පක්ෂයට හරියට නායකත්වයක් දී ගන්න බෑ. රට ගොඩ ගන්න නම් කොහෙත්ම බෑ. ඒක ප්‍රධාන වග උත්තරකාරය වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියලා පාක්ෂිකෝ කියනවා. මල් පහන් තියලා පූජා කර කර අපි දන්න එක්සත් ජාතික පාක්ෂිකෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න ඕනි කියලා. මේ රනිල් වික්‍රමසිංහ අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය හැර යන්න පාටක් පේන්නේ නෑ. අර කේක් ගෙඩිය කෑලි කෑලි වලට කපන්නාසේ එක්සත් ජාතික පක්ෂය පතුරු පතුරු වලට ගලවලා තමයි මේ අවසාන ගමනක් යමින් තිබෙන්නේ. ඒ කට්ටිය තියෙන්නේ රට හදන්න නෙවෙයි නායකකම රැක ගැනීමේ සටන තියෙන්නේ. රනිල් ගත්තත්, ගෝඨාභය ගත්තත්, මහින්ද ගත්තත්, සජිත් ගත්තත් අවුරුදු 73ක් අත්හදා බැලුවනේ. ওই කාටවත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ ඔළු මාරු වීමක් නෙවෙයි ක්‍රමේ මාරු කරන්න ඕනේ. දැන් අත්හදා බලන්න තියෙන්නේ ජාතික ජනබලවේගයේ පමණයි. දැන් මේ රංජන්ගේ තැටිය ලස්සනට කෙරීගෙන යනවා. මම හිතනවා රංජන් රාමනායක මේ රිදී තිරයට ඇවිල්ලා කරපු ෆිල්ම් මොලින් ප්‍රසාදේ ආපු ජනාදරයේ දිනාපු රටම කලම්බපු හොඳම ෆිල්ම් එක තමයි මේ හොඳම චිත්‍රපටිය තමයි දැන් මේ රඟ දක්වමින් තියෙන්නේ. ඔහු ඒකේ රඟපෑවා. ඒකේ අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරලා එළියට දාන එක ආණ්ඩුවෙන් කරනවා. දැන් මේ චිත්‍රපටිය හරි ජනප්‍රියයි. ඉතින් දැන් මේක ප්‍රදර්ශනය කරන අතරේ හාල් මිලි ඉහෙලට යනවා. ජනතාවට දෙන සහන කැපෙනවා. එතන තැටිය දාලා සහන කපන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙසට අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා ඉල්ලීමක් සිදු කරනවා. ඒ මාත්‍රේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී 136ක් විරුද්ධව ඉන්න 89ක් පක්ෂව ඉන්න පාර්ලිමේන්තුවක ගන්න පුළුවන් තීන්දුව පිළිබඳව තමනාසට කල්පනා කරන්න පුළුවන්. ඒක මහා ලොකු ගණිතය නෙමෙයි, සරල ගණිතය. 2+2 සමානයි 4 කිව්වා වගේ. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට බොහෝ තීන්දුව ගැනීමට නොහැකි වෙලා තියෙනවා. දින 41යි. අද ඉඳලා තියෙන්නේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයේ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. 3+2 වැඩ කරන්න අවශ්‍ය නැහැ. දැන් නොවැම්බර් 16 ප්‍රතිඵලය එහෙමම ලැබෙනවා නම් අපිට පාර්ලිමේන්තුව 124ක් තියෙනවා. අපි දැන් කියන්නේ පාර්ලිමේන්තුවේ අන්තවාදී බලවේගවලට පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න නාස්තිකවාදී බලවේගවලට යට වෙන්නේ නැතුව පාලනය ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තුවක් ඕනේ කියලා. ඒ පාර්ලිමේන්තුවේ අපිට අවශ්‍ය වෙන්නේ මාර්තු මාසයේ දක්වා පමණයි. මේ ආණ්ඩුවෙන් පඩිනඩි වෙන් කිරීම සඳහා අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපිට විශාල බලාපොරොත්තු තියාගන්න පුළුවන් කමක් නැහැ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපිට නැවත අයවැයක් ඉදිරිපත් කරන්න ඕන. මම දැක්කා විපක්ෂින්න පිරිස් කියනවා බය වෙන්න එපා, අයවැය ගෙන්න, අයවැය ගෙනාම අපි සම්පූර්ණ සහාය දෙන්නම් කියලා. අපි අපිට ඉන්නේ පාර්ලිමේන්තුවේ 89 136ක් ඉන්නේ විරුද්ධව.
ඔබ මොහොතකට හිතන්න අපි ආයවැයක් ඉදිරිපත් කළ ආයවැය පරාජයටපත් වුණා මොකද්ද වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ අපේ ආණ්ඩුව ඉල්ලා ආශ්‍රය යුතු තිබෙනවා එනිසා එවැනි අවදානම් අපිට ගන්න පුළුවන් කමක් නැහැ මහරු හිතනවා මේ මාස එකහමාරෙන් දෙකෙන් ආණ්ඩුව පෙරලෙයිද කියලා නෑ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තුළ අද රටේ සමස්ත ජනතාව එකට එකතු වෙලා තියෙනවා ඒ එකට එකතු වීම තුළ අපි විශ්වාස කරනවා බහුතර බලයක් අපේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා ඒ වෙනුවෙන් ඔබ තමුන් ආශ්‍රයලා කටයුතු කළ යුතු උදෝ තිබෙනවා ද්‍රවිඩ සන්ධානයේ කිසි දිනක දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පියවර ගෙන නොමැති බව අමාත්‍ය විමල් වීරමහේෂ් මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පරීක්ෂණ ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කර්මාන්ත සහ සැපයුම් කල්පනා කරන අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා අපේ ආණ්ඩුව ඇතුලේ මේ උතුර හා නැගෙනහිර පළාත් තුළ ජීවත් වෙන සියලු ජනතාවට ආර්ථික ප්‍රගතිය සංවර්ධනය ඒ සියල්ල අපි ලබා දෙන්න කටයුතු කරනවා මේ ප්‍රදේශවල වැහිච්ච කර්මාන්ත ශාලා අපි නැවත ආරම්භ කරලා මේ ජනතාව වෙනුවෙන් ඔය බොරු විසඳුම් නෙවෙයි එයාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා දෙමළ ජාතික සංධානය කරන්නේ රැවටීමත් ඒගොල්ලෝ කොළඹට වෙලා ඉන්දියාවට වෙලා යුරෝපයට වෙලා හොඳට කාලය ගත කරනවා ඡන්දයක් ඉට්ටු වෙලා සිංහල විරෝධී කතා ටිකක් පවත්වලා දෙමළ ජනතාවගෙන් ඡන්ද ගන්න පුළුවන් කියලා හිතනවා ඒගොල්ලෝ එහෙම නැතුව දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වයේ උසස් කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ අප්‍රේල් මාසයේ පමණ වන විට මිල ඉහළ ගිහිලා තිබෙන විශේෂයෙන් එළවලු මිල මිල පහළ වැටේවි ඒ වගේම හාල්වල මිල පහත වැටේවි අපි අලුත් ආණ්ඩුව ගත්තු පියවරවලට අනුව ප්‍රතිඵල අප්‍රේල් මාසයේ වගේ වෙනකොට දකින්න ලැබේ දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි එළිය ප්‍රදේශයේ නිවසක මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවට ලද තොරතුරක් මත කැකිරාව පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 15කට ආසන ප්‍රමාණයක් සමග සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී කලාකර බෑව ඉපලෝගම ප්‍රදේශයෙන් කුලී පදනම් මත රැගෙන එන ලද බවට සැකකරන මෝටර් රථයක්ද පොලිස් භාරයටගෙන ඇති බවයි වාර්තා වන්නේ අදාළ සැකකාර පුද්ගලයින් තිදෙනා අද දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි කලුතර මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පෝෂක ප්‍රදේශයක ඇති වල්ලාපට්ට ශාක කිහිපයක් කිසියම් පිරිසක් විසින් අනවසරින් කපා රැගෙන ගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ භාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අපකල විමසීමකදී ඔවුන් පවසන්නේ නිරන්තරයෙන් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් සොයා අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගන්නා බවයි. රුපියල් 38,76,000ක් වටිනා දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේකුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ EK 648 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් මෙලෙස දුම්වැටි කාටුන් 323ක් සිය ගමන් මනුතුල සඟවා රැගෙන ආපපයි රේකු නිලධාරීන් ප්‍රකාශ කළේ. රත්ගම මොන්රෝවියාවත්ත කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසල බැහැර කිරීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කරන ලද තහනම් නියෝගයක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක කසල එක් රැස් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් එයවට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. නිරුතකයට දියපොදක් තේමාව යටතේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 201ගේ සහභාගීත්වයෙන් ඇල්ල ආරුකුපල්ම පොංචි ශ්‍රීපාද ඇල්ල රාවණා ඇල්ල බදුල්ල නගරයේ සහ දුම්හිඳදී ඇල්ල ආශ්‍රිතව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ආපදා කළමනාකරණ පිළිබඳ අංග සම්පූර්ණ පුහුණු ඒකකයක් ආරම්භ කර තිබෙනවා. ගම්පොළ අටභාගයේ ප්‍රදේශයේ පිහිටි ආපදා ප්‍රතිචාර පුහුණු පාසල මගින් වර්ෂයකට 5000ක් පමණ පිරිසක් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් පුහුණුව සූදානම්ව සහ අවධානයෙන් පසුවීම යන තේමාව යටතේ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. රාත්‍රී පාත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.